විසිදහස් පන්සීයක් මාසකට මුද්‍රණය කරන්න කියලා එකඟතාවේ ආවට සාමාන්‍යයෙන් මාසයකට දල වශයෙන් 55000 64 මුද්‍රණය කරනවා. ඒ කියන්නේ 2009 ඉඳන් 16 වෙන අවුරුදු 7 දක්වා ගිවිසුම කාලයේ අවසන් වෙනකොට මේ අය රුපියල් බිලියන 6ක් මිලියන 6000කට වඩා ආදායම් උත්පාදනය කළා තියෙනවා. අවුරුදු 7 අවසන් වෙනකොට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නිලධාරීන් මේ වෙනුවෙන් පුරුදු කරන්නට ඕන. උපකරණ ටික අපට දෙන්නට ඕන. ඒ වගේම මේක රීඩ් කරන්නට පොලිසියට උපකරණ ලබා දෙන්නට ඕන. රට පුරා තිබෙන මධ්‍යස්ථාන 25 ඔන්ලයින් කරන්න මාස 3කින් අපි මේ කටයුත්ත අවසන් කරලා රජයට පවරා ගන්න බලාපොරොත්තු වෙනවා. ආයතන ලයිස්තුවේ උඩින් තියෙන ආයතනයක් බව මම පිළිගන්න. අපේ දැන් තියෙන සැලැස්ම අනුව අවුරුදු 3ක් යන්නට පෙර ලංකාවේ තියෙන හොඳම රාජ්‍ය ආයතනය බවට අනිවාර්යයෙන් පත් කරනවා. දැනට කෙටුම්පත් කර ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත, ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 33 වගන්තියේ සඳහන් නිර්ණායකවලට අනුකූල සංශෝධනය කොට හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? රජයේ බඳවා ගැනීමවලදී ආබාධ සහිත තැනැත්තන් සඳහා 3% ප්‍රමාණයක් වෙන් කරන ලෙසට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ගණනාවක් නිකුත් කර තිබුණද? ඒ සඳහා නිසි මාර්ගෝපදේශ සපයා නොමැති බවත්, ඒ හේතුවෙන් එම චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? එම උපදෙස් බලාත්මක කිරීමට රජය විසින් ගනු ලබන පියවර මොනවාද? සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානියෙකුගේ බිරිඳක් මගින් විශාල අල්ලස් දීමක් සිදු කර තිබීම ආශ්‍රිතව සිදුවීම් මගින් රටවල් 20ක කොන්ත්‍රාත් ලබා ගැනීම වෙනුවෙන් තමන් විසින් අල්ලස් පිරිනැමු බව එයාබස් සමාගම් විසින්ද පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය අතිශය පාඩු ලබයි පවත්වාගෙන එනු ලබන ආයතනයක් බව අමුතුවෙන් කිවිය යුතු නැහැ. 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ මුළු පාඩුව රුපියල් බිලියන 240ක් වෙනවා. ජනතාවට දැරීමට සිදුව ඇති මෙම අතිමහත් අලාභයන් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇතිකරගත් ගිවිසුම් සහ එම ගිවිසුම් නතර කිරීමේදී ඇතිකරගත් ගිවිසුම් හේතු වී තිබෙනවා. ඒ වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ ගිවිසුම් වලින් ඉවත් වීමේදී මහජනගේ දීපල කෝටි කොටි ගණන් හොරකම් කරා. 2012 2013 ඇතුළත් කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා කවුද? ප්‍රධාන විධායක නිලධාරියා මේ ගනුදෙනු වලට අවතීර්ණ වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. සභාපතිවරයාගේ උපදේ අනුදැනුමකින් තොරව කියලා අපි විශ්වාස කරනවා. මේ ගිවිසුම් ගත කරගෙන සඳහා හිටපු කතානායකවරයාගේ නිල නිවසේ තමයි එදා අධ්‍යක්ෂ මණ්ඩලය රැස්. එනිසේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනකම තිබෙනවා. කොමිස්කාරයෙක් වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසී තිබුණා. මේ පාර්ලිමේන්තුව අපි පිළිබඳ ඉදිරිපත් කළා තිබුණා. එසේ තිබියදී දින 52 ක ආණ්ඩුවේදී මේ ප්‍රධාන විධායක නිලධාරියට කටයුතු කරපු කෙනා එයා ලංකාවේ සභාපතිවරයාට පත් කරනවා. ඒ තරම් විශ්වාසයක් ආණ්ඩුවට ගොඩනැගුණේ කොහොමද කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමෝ දැනගන්න කැමති. බ්‍රිතාන්‍ය අධිකරණයෙන් එළිදරව් ඇති වාර්තා නිල වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන්නේද? ඒ පිළිබඳ මෙරට තුල නීතිමය කටයුතු කඩිනමින් ආරම්භ කරන්නේ. ඊට සම්බන්ධ දේශපාලන නායකත්වය ඊට සම්බන්ධ ඉහළ කළමනාකාරීත්වය පිළිබඳව පරීක්ෂණ ඉදිරියට ගෙනවනවද කියන තොරතුරු ගරු ආණ්ඩුවෙන් දැනගන්න කැමති. මේ අසන ලද ප්‍රශ්නයට අපි අල්ලිලනවා හෙට පිළිතුරක් දීමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.